අයිබෝන් විශ්වකර්ම අපි මීට පෙර ශාරීරික යෝගිතාවය සහ කායවර්ධනය කියන මාතෘකාව වටතේ කතා කරා. එම මාතෘකාව වටතේ අපි ජිම් එකකට යාමට පෙර සහ ජිම් එකකට ගියන් පස්සේ දැනගත යුතු කරුණු කාරණා ගැන කතා කරා. වර්තමානයේ අපි ජිම් එකකට ගියන් පස්සේ දකින දෙයක් තමයි බොහෝ විට සිදුවන අනතුරු. එම අනතුරු වලින් භාගයක්ම සිදුවන ලබන්නේ එක්ක වෝම් අප් කිරීම නොකිරීම තුලින් නැත්නම් කූලින් ඩවුන් ස්ට්‍රෙචින්ග්ස් මේවා නොකිරීම තුලින් තමයි මේ සිදුවෙන අනතුරු බොහොමයක් සිදුවන ලබන්නේ. අන්න හේතුවෙන් සමහරකට ඔබේ මුළු ජීවිතයම පවා ආබාධිත තත්ත්වයට පත්වීමට හැකියාවක් තියෙනවා. මුලින්ම අපි ඒ නිසාම තමයි මේ වාචිකව සඳහන් කරලා අදේ ප්‍රායෝගිකව කරලා පෙන්වීමට යෝන් මාත්මට අද අපි මේ අවස්ථාව දෙනවා. ඔව්. පසුගියට සමහර ඔයාලට මේ ස්ට්‍රෙචින්ග් කියන මනා දෙනුම ලැබෙන්නේ කියලා අපි හිතනවා. ඉතින් අද මේ ලකලස්තිලා ඉන්නේ ඕගලන්ට පහසුවෙන් කරන්න ගුණ මේ ස්ට්‍රෙචින්ග් එහෙම නැත්නම් වෝම් අප් සහ වෝම් ඩවුන් ටික ඕගලන්ට පෙන්වන්න. හැබැයි මතක තියාගන්න ඔය මේ ස්ට්‍රෙචින්ග් කරන්න කලින් අනිවාර්යයෙන්ම ජිම් එකේ හෝ ගෙදරදී හෝ කොහේදර මේ ස්ට්‍රෙචින්ග් කරන්න කලින් අනිවාර්යයෙන්ම උපදේශකවරයෙක්ගේ දැනුම ලබා ගන්න. මොකද සමහර විට අපි හිතුවෙන් වාගේ මොකක් හරි ඉන්ජරි එකක් තියෙනවා නේද? ෂෝල්ඩර් ඉන්ජරි එකක් නේ ඉන්ජරි එකක්. එහෙම නැත්නම් අධික තරබාරු වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වුණාම ඒ කියන්නේ ඔයාගේ මේ අවස්ථාවේට අදාළ වෙන ඉතින් ස්ට්‍රෙචින්ග් සම අපි කරන්න ඕනේ. ඉතින් මේ ගැන දැනුම ලබා ගන්න අනිවාර්යයෙන්ම උපදේශකවරයෙක්ගේ සහය ලබා ගන්න ඕනේ. ඔව් ඒ වගේ තමයි මේ අපි ස්ට්‍රෙචින්ග්ස් කරන්න වෙලාව පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි ස්ට්‍රෙචින්ග්ස් කරන කාලයන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙල්ලම් කරන ප්‍රදේශයනෝ එහෙම නැත්නම් කාලගුණ තත්ත්වයනෝ එහෙම නැත්නම් සෙල්ලම් කරන වෙලාව වුණත් මේ ස්ට්‍රෙචින්ග්ස් කරන වෙලාව වෙනස් වෙනවා. එන උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අදි ලෙස පායන දවසක ඔය දවල් කාලයක ඒසී නැති ජිම් එකේ සෙල්ලම් කරනවා අපි ඕනාවට වඩා මේ ස්ට්‍රෙචින්ග් කරුත් නේද? වාට වර්කවුට් එක කරගන්නත් පණ නැතින්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් වාව ඉක්මනට මහන්සි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතුවත් එහෙම ඔය සාමාන්‍ය සීතල දවසක එහෙම නැත්නම් නූරෙලි වගේ කියන්නේ සීතල ප්‍රදේශයක සෙල්ලම් කරනවා ටිකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් කරනවට වඩා වැඩිපුර ස්ට්‍රෙචින්ග් ප්‍රමාණයක් අපි ශරීරයට කරගන්න ඕනේ. ඒ ගැනත් මන අවබෝධයෙන් යුතුව තමයි අපි මේකට සරණ කරන්න ඕනේ. රයිට්. ඔව්. ඔව් මුලින්ම වෝම් ටියක් කරමු. එතකොට ජිම් එක වගේ ඒවා කරනවා නම් ඔය ට්‍රෙඩ්මිල් එක එහෙම නැත්නම් ඔබ්ඩ්‍රෙක් එක වගේ විනාඩි 5ක් විනාඩි 5ක් 10ක් අතර ප්‍රමාණයක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කෙනෙක්ට නම් ඔබට මුලින්ම කරපම ජොගින් ප්ලේස් එකේ. ඒ කියන්නේ එක තැන මෙහෙම යොග් කරන්න දෙන්නේ. ඒක එහෙම විනාඩි 3ක් 5ක් අතර වගේ ප්‍රමාණයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජම්පින් රෝප්. ඒ කියන්නේ අයිස් ස්කිපින් අපිට කරන්න පුළුවන්. එතන මේක විනාඩි 2ක් 5ක් අතර ප්‍රමාණයක් කරාම හොඳටම ප්‍රමාණයි. ඒ වගේම තමයි අපිට තව ජම්පින් ජැක්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකනොත් සෙට්ස් 20ක් 30ක් වගේ ප්‍රමාණයක් කරනවා හොඳටම ප්‍රමාණයි. ඒ වගේ තමයි අපිට හයිට් නීස් ටියක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් මේ විදිහට සාමාන්‍යයෙන් 20ක් 30ක් වගේ ප්‍රමාණයක් කරා නම් ඔයාගේ ෆුල් බොඩි එකම හොඳට වෝම් අප් වෙනවා. මේ ඩාමතරව අපිට අපර් බොඩි ඇන් ලෝ බොඩි වෙන වෙනමද වෝම් අප් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් වෙන ෂෝල්ඩර්ස් වල නම් මෙහෙම ෂෝල්ඩර් ට්විස්ටිං වගේ මෙහෙම හොඳට ඉස්සරහට 20යි ඊට පස්සේ පිටිපස්සට 20යි මේ වගේ ඊට පස්සේ මෙන්න මේ ආකාරයටද මේ ආකාරයට ෂෝල්ඩර්ස් හොඳට ස්ට්‍රෙච් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ආම් ස්විං. ඉස්සරහට 15 20ක්. ඒ වගේම අනිත් පැත්තට 15 20ක්. ඒ වගේම රිස්ට් එකත් මේ විදිහට ඉස්සරහට පිටිපස්සට 15 20ක් වගේ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට තව සයිඩ් බෙන්ස් මෙහෙම බෙන්ඩෝ ටෙස්ටිං. එහෙනම් හිප් එක හොඳට මේ හැම එකකින්ම 15ක් 20ක් වගේ ඉවසෙන්න. මේ හැම එකකින්ම 15ක් 20ක් වගේ අපිට කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට තව පුෂ්අප්ස්. එහෙම නැත්නම් ඩිප්ස්. එන්නේ මේ ආකාරයට මෙයාගේ පුෂප්ස් අපිට 20ක් 30ක් වගේ කරගන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න ඕනේ නේද බිගිනර් කෙනෙක් නම් ඔයාලට ඉතින් එච්චර ගොඩක් කියන්නේ මෙච්චර වෝක් ගොඩක් කරගන්න අමාරුයි. ඒක තමයි මම මුලින්ම කිව්වේ අනිවාර්යෙන් ඉන්ස්ටාග්‍රෑම් එකේ දැනුමක් සහිතව තමයි මේ දේවල් කරන්න ඕනේ. ඔව් මීට අමතරව අපිට බාර් එක්සර්සයිස්ද ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ වෝක් විදියට. ඒ කියන්නේ පුල් අප්ස් චින් අප්ස් වගේ දේවල්. ඒ වගේ තමයි අපි ලෝ බොඩි පාට් එකට ෆ්‍රී ස්කොට්ස් 20ක් 30ක් විතර. ඒ වගේම ලන්ජස් 10ක් 15ක් විතර. සයිඩ් ලන්ජස් එකක් 10ක් 15ක් පමණ. මේ ආකාරයට අපි අප බොඩියෙන් ලෝ බොඩි අපිට ස්ට්‍රෙච් කරන්න පුළුවන්. බිගිනර් කෙනෙක් වගේම තමයි අපි හිතුව සාමාන්‍ය මාස ගානක් සෙල්ලම් කරලා 2 days 3 days වගේ ෂෙඩියුල් එක සෙල්ලම් කරන කෙනෙක් නම් හිතුවා අපි හිතුවත් එහෙම chest and triceps කියලා. ඒ වගේ අදාළ දවස් වලට ඒ අදාළ මාංශ පේශීන් වලට හොඳට වැඩිපුර ફોකස් කරලා ස්ට්‍රෙචින්ග්ස් කරගන්න ඕනේ. මීනට අපි කූලින් ඩවුන් එකක් කරමු. දවල් ව්‍යායාම කරලා අපි බ්ලඩ් ප්‍රෙෂර් එක, බොඩි ටෙම්පරේචර් එක දැන් හොඳටම ඉහළ ගිහලා තියෙනවා. ඉන්ද මේ කූල් ඩවුන් කරගන්න අපිට කරන්න පුළුවන්, ඒ කියන්නේ මුලින්ම කරන්න පුළුවන් හොඳම දේ තමයි වෝකින්. ඒකට අපි ට්‍රෙඩ්මිල් එකේ විනාඩි 3ක් 5ක් අතර ප්‍රමාණයක් ස්ලෝලි ඇවිදින්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට හොඳට ස්ටැටික් ස්ට්‍රෙචින්ග් ටිකක් දා ගන්න ඕනේ. හරි. හරි. මෙහෙම. මෙන්න මේ ආකාරයට හොඳට තප්පර 20ක් 30ක් අතර ප්‍රමාණයක් හොඳට ඇදිලා ඉන්න. හරි. ඊට පස්සේ මේ ආකාරයට තප්පර 20ක් 30ක් අනිත් පැත්තට ඒ විදිහම තප්පර 20ක් 30ක් අතර ප්‍රමාණයක් මේ ආකාරයට මේ හැම එකම අපි තප්පර 30ක් තප්පර 20ක් 30ක් අතර ප්‍රමාණයක් කෙරෙන්න ඕන. මේ ආකාරයට හොඳට තප්පර 20ක් 30ක් අතර ප්‍රමාණයක් හොඳට ඇදගෙන ඉන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට සරලව ඒ කියන්නේ ඉතින් ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් වෝම් අප් සහ වෝම් ඩවුන් ටිකක් තමයි ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නේ. ඉතින් මීට කලින් ජිම් එකට ගිහිල්ලා නැති, එහෙම නැත්නම් මේ ස්ට්‍රෙචින්ග්ස් ගැන මන අවබෝධයෙන් නැති ඔබට සරලව කරගන්න පුළුවන් මේ වෝම් අප් සහ කූලින් ඩවුන් ස්ට්‍රෙචින්ග්ස් ටිකක් මම අද ඔබට පැහැදිලි දුන්නා. ඉතින් මේ දෙනුම සමග ඔයා ජිම් එකට ගියොත් එහෙම ඔයාලට මේ ස්ට්‍රෙචින්ග්ස් ටික සහ මීට අමතරව තව හොඳ ඇඩ්වාන්ස් ස්ට්‍රෙචින්ග්ස් ටිකක් ඔයාගේ ඉන්ස්ට්‍රක්ටරකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දැනුමත් එක්ක ගියම ඔයාට තවත් හොඳට ඒ ස්ට්‍රෙචින්ග්ස් ටික කරගන්න පුළුවන්. අපි ඉදිරි වැඩසටහනේදී ඔයාගේ මසල්ස් වලට අදාළ වෙන උදාහරණයක් වශයෙන් chest muscles, triceps muscles, ඒ වගේ muscles වලට අදාළ වෙන ස්ට්‍රෙචින්ග්ස් සිදු කිරීම බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔව් අද අපි කතා කරේ ස්ට්‍රෙචින්ග්ස් වෝම් අප් කූලින් ඩවුන් කියන මොනවද කියලා. මින් පෙර වැඩසටහනකදී අපි මේ වාචිකවත් අද අපි මේ ප්‍රායෝගික කරන්න කොහොමද කියලාත් පෙන්නුවා. මෙය ඔබ මගහැරියොතින් ඔබට ආනිසි ප්‍රතිඵල ලැබෙනවා මෙන්ම මේ ඔබ අනුගමනය කරොත් ඔබට නිසි ශාරීරික යෝග්‍යතාවයක් මෙන්ම හොඳ කය වර්ධනය ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම බොහෝ දිනට තියෙන ප්‍රශ්නයක් තමයි ඉදිරියට නෙරා විශාල උදරය. මේ නිසා බොහෝ දිනේ පසුතැවීමටපත් වෙනවා. අන්න ඒ නිසා ලබන සතියේ අපි යෝහාන් මහත්මයා සමග මේ ඇබ්ස් ව්‍යායාම කරන්න කොහොමද කියලා කතා කිරීමේ අභිලාෂය ඇතිව දැනට අපි ඔබෙන් සමු අරන් යනවා. ඔබලොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.